ඒකයි බය නැතුව මං කාටුනත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක් ම රෙකමන්ඩ් කරන්නේ. සැමදා අලුත්වන නොකිය. ශ්‍රී ලංකාවෙන් පළමු COVID-19 ආසාදිතයා හමු වී අදට මාස දෙකකුත් දින හතරක් වෙනවා. එම කාලය තුළ රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අතර පුද්ගලයින් දෙදෙනෙකුද එම රෝගයෙන් මිය ගියා. වෛද්‍යවරුන් පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට COVID-19 ව්‍යාප්තියේ 3A අවධියේ සිටින බවයි. 3A අනු එකම නිවසකින් රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමයි. ගම්මානයකින් රෝගීන් කිහිප දෙනෙකු වාර්තාවීම 3B ලෙස හැඳින් වෙනවා. අප වර්තමානයේ පසුවන තත්ත්වය වෛද්‍යවරුන් පැහැදිලි කරන්නේ කෙසේද? අපි දැනටින්න 3A කියන අවස්ථාවේ 3A කියලා කියන්නේ නිවාසිතව හම් වෙන රෝගී පොකුරු. දැන් අපිට ස්ථාන කිහිපයකින් එහෙම හම් වෙලා තියෙනවා. 3B කියලා කියන්නේ අපිට ඊට එහා ගිහිල්ලා සමාජය තුළ කුඩා කණ්ඩායම් හම් වෙන තැන. අපි ෂණික ක්‍රියාමාර්ග උග්‍ර ප්‍රතිචාර මේ මොහොතේ දැක්වුවොත් එහෙම අපිට 3B මට්ටමට යන්නේ නැතුව මේ රෝගේ පාලනය කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් දැනට අරන් තියෙන ක්‍රියාමාර්ග විතර නම් ගන්නේ ඉදිරි සතිය තුළ අපිට 3B මට්ටමට යන්න පුළුවන්. අපි හරි ක්‍රියාමාර්ග මේ මොහොතේදී ගත්තොත් එහෙම උග්‍ර ප්‍රතිචාර දැක්වුවොත් මෙතනින් ලෙඩේ කඩාගෙන ආපහු දෙවැනි මට්ටමට ගිහිල්ලා රෝගීන් නොමැති මට්ටමට අපිට මාසයක් වගේ කාලයක් ඇතුළත යන්න පුළුවන්කම ලැබේ. වෛද්‍යවරයා පවසන්නේ සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් බවයි. එසේනම් එම අවස්ථාවට නොයෑම සඳහා ගත යුතු පියවර කුමක්ද? දැනට යන මට්ටමින් අපි ගියොත් එහෙම අපි මේ හරි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් එහෙම ඉදිරි සති දෙකෙන් පස්සේ අප්‍රේල් අන්තිම වෙනකොට මේ හතරවෙනි මට්ටමකට කරා අපේ රටේ යයි. උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවේ අප්‍රේල් අන්තිම වෙනකොට මේ මොහොතේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේ වගේ රටවල් වලට කියන්නේ උග්‍ර ප්‍රතිචාර දක්වන්න කියන කාරණේ. 80%කට වැඩි පුද්ගල සංචරණ සීමා කරන යම් රටකට පුළුවන් වුණොත් ඒ රට තමයි මේ රෝග පාලනය කිරීම සම්බන්ධයෙන් හොඳ ප්‍රතිඵල ගන්න කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා සමාජ දුරස්ථභාවය කියන්නේ ආරක්ෂක පියවරක්. ඒතකොට ප්‍රහාරක පියවරටත් යන්න ඕන. ප්‍රහාරක පියවරක තමයි රෝග ස්පර්ශකයන් හඳුනා ගන්න ඕනේ. අපිට රෝගියෙක් සමග ගැටුණු සියලු දෙනා බාහිර මේ සමාජයෙන් ඉවත් කළ එයා නිරෝධායනයට ලක් කරන්න. දෙවැනි පියවර තමයි ඒ යටතේ අපි කරන්න ඕන රෝගීන් පුළුවන් තරම් පිරිසක් හඳුන ගන්න ඕන. ඒ නිසා මේ මොහොතේ ගන්න ඕන අනිත් ක්‍රියාමාර්ගය තමයි අපිට පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කරන්න ඕන. පරීක්ෂණ පහසුකම් දියුණු කළොත් තමයි අපිට රෝගීන් අල්ල ගන්න පුළුවන් වෙන්නේ. රෝගීන් අල්ලගත්තොත් තමයි ඒව රෝහල් ගත කරලා බාහිර සමාජයේ ගැටෙන එක නවත්වන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ පරිසරයේ ඉන්න තාක් කල් අනිත් අයට රෝගේ බෝ කරනවා. යුරෝපය ඇතුළු ශීත කාලගුණික තත්ත්වයක් පවතින රටවල COVID-19 සීග්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී මෙරට කාලගුණය ඊට කොතෙක් ඔරොත්තු දෙන්නේද? උෂ්ණත්වය ඉහළ යනකොට වෛරසය විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන් අපි වගේ ඝර්ම කලාපී රටවල්වල බාහිර පරිසර උෂ්ණත්වය වැඩි. ඒ නිසා අපිට මේ වෛරසය පරිසරය තුළ ගොඩක් කාලයක් රැඳිලා තියෙන අඩුයි. නමුත් පැය 3 සිට පැය 8 වගේ දක්වා කාලයක් පෘෂ්ඨවල ලෝහ පෘෂ්ඨවල ඉඳන් ප්ලාස්ටික් පෘෂ්ඨ දක්වා මේ විවිධ පෘෂ්ඨවල මේ වෛරසය නොනැසී පවතින පුළුවන්. නමුත් මේ තත්ත්වයන් අද තියෙන තත්ත්වයට වඩා හෙට සමහර වෙනස් වෙයි. මොකද මේ අලුතෙන් කරන පරීක්ෂණත් එක්ක මේ වෛරසයේ බාහිර පරිසරය තුළ ජීව කාලය සම්බන්ධයෙන් විවිධ මත කෙසේ වෙතත් COVID-19 වෛරසය චීනයෙන් පළමුවරට හමු වී මාස 3කට වැඩි කාලයක් ගත වුවත් මෙතෙක් ඊට නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැහැ. මිනිසා කොතෙක් බුද්ධියෙන් උසස් වුවත් රෝග ව්‍යාප්තිය පාලනය කරන එකම ක්‍රමවේද ලෙස සිදු කරන්නේ ලෝක ප්‍රජාව නිවෙස් වෙතට සීමා කිරීමයි. මේ තත්ත්වය තව කොතෙක් කල් පවතීද? There are people around the world 24 hours 7 days. They're doing their best to fight with this COVID-19. But it's unlikely that this virus would disappear next week or even next month. The risk will not go away as long as the pandemic continues. Rather, these measures can buy us valuable time to prepare for large-scale community transmission. ලීවර් ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්තිපලකට.